ප්‍රවීණ රංගදර ජැක්සන් නැන්තනි මහතා අමරප්පාත වුණා. රියානතුරු කොට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැනසත්කාරයක ප්‍රතිකාර ලැබමින් සිටි ඒ මහතා ඊයේ අලුයම අමරප්පාත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළා. 1958 වසරේ ජූලි මාස 8 වෙනිදා රාගමදී උපත ලද ජැක්සන් ඇන්තනි මහතා මිය යන විට 65 වනුයේ පසුවිය. වැඩසටහන් රෝගත කිරීමක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට ගොස් යලි පැමිණෙමින් සිටියේ තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් කැබ් රථය අලියෙකුගේ ගැටීමෙන් අනතුර සිදුවිය. අනතුරින් බරපතල තුවාල ලැබූ ජැක්සන් ඇන්තනි මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැරිසත්කාරයකට ඇතුළත් කෙරුණු රංගන ශිල්පියෙක්, දීපද රසිකයෙක්, ගායකයෙක්, ලේඛකයෙක්, නිවේදකයෙක් මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු ලෙස සිය ප්‍රතිභා පූර්ණ හැකියාව පෙන්නුම් කළේ. ඒ මහතා මෙරට සිටි විශිෂ්ට මාධ්‍යවේදියෙකු ලෙසද සැලකිය හැකිය. මෙරට ප්‍රෞඪ ඉතිහාසය ජාත්‍යන්තර රැගෙන ගිය ඒ මහතා රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහන් නිෂ්පාදකයෙකු ලෙසද සිය හැකියාවන් පෙන්නුම් කර තිබේ. දෙස් විදෙස් සම්මාන ගණනකට හිමිකම් කියන ජැක්සන් ඇන්තනි මහතා සිය අත්දැකීම් අනාගත දරු පරපුර වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදු කෙරුණි. පනාපුත්ත කුහුඹ පැණියා හෙවත් හිලසිනමාවේ අසහාය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනි මහතාගේ අභාවය මෙරට කලා ශ්‍රේෂ්ඨයට පිරවිය නොහැකි අඩපාඩුවකි සහ රූපවාහිනියේ නළුවෙකි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වුණ ජැක්සන් ඇන්තනි හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත 16 වතාවක් දිනා ඇත. ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කළ නළුවෙකු වන ඇන්තනි රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත. බොහෝ අය ඔහුව ජැක්සන් ලෙස හඳුනාගෙන තිබුණත් ඔහුගේ දෙමාපියන් ඔහුව හැඳින්වුවේ මල්සියන. ඔහු හපුගඩ කනිෂ්ක විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පසුව ගනේ මුල්ල ගල හිටියාව මධ්‍ය මහාවිද්‍යාලයට ඇතුළත් විය. උසස් අධ්‍යාපනය සඳහා ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධිය ලබාගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ඔහුගේ සාර්ථකත්වයේ දැවැන්ත කණුවලට ඔහු නිතර සිහිපත් කරන්නේ ඔහුගේ පියාවන කොංගණිගේ බෙනඩික් ඇන්තනි සහ ඔහුගේ මව පොඩිවි කුඹුරේ රෝලින් පෙරේරා. ඇන්තනි විවාහ සිටින්නේ කුමාරි මුණසිංහ සමග වන අතර ඇය නිලියක් සහ ගායිකාවක්ද වේ. ඔවුන්ට උතුම් දෙදෙනෙකු සහ දියණියක සිටින අතර දියණි මාධවී වත්සලා රූපවාහිනී නිවේදිකාවක් සහ නිලියක් හා ගායිකාවක් ලෙස කටයුතු කෙරේ. වැඩිමල් පුතු අතුල දනුද්දරද රූපවාහිනී නිවේදකේ නිරූපණ ශිල්පියෙක් සහ නළුවෙකි. ඔහුගේ බාල පුතුන් සජිත අනුත්තරද රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරනෙකු මෙන්ම ගායකයෙකු සහ සම්මානලාභී නළුවෙකු වන අතර ඔහු සූර්ය අරණිහි දඩයක්කාරයාගේ පුතාගේ චරිතය නිරූපණය කර ඇත. ඇන්තනි කතෝලික වන නමුත් බෞද්ධ අධ්‍යයනයට ලැබි අයෙකි. ඔහු ශ්‍රී ලාංකීය බෞද්ධ ඉතිහාසය පිළිබඳ වැඩසටහන් බෞද්ධ නාලිකාවේ අදටත් දක්නට ඇත. ඔහු විශ්වවිද්‍යාල වේදිකාවේ වේදිකා නාට්‍ය කිහිපයක්ම විශාල ලෙස රඟපා ඇත. ඉන්පසුව නිවිල් ඩයස් සුභසිංහගේ වාරුවෙන් යන මිනිසු සහ මානවයෝ මෙන්ම EMB උපාලිගේ මෙතනින් මාරු වෙනු නාට්‍යයෙන් ඔහු රංගනයෙන් දායක වුණි. ඉන්පසුව මරසා, මధుරජවනිකා, ලෝමහන්ස, දවලදීෂණ, ඇත්මෝරා වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රසක ඔහු රඟපෑවේ. තාරා වූ ඉංගිලිති වේදිකා නාට්‍යයට සම්බන්ධ වීමෙන් පසු ඔහුට සිනමා ශාස්ත්‍රයේ වැඩි පිළිගැනීමක් ගෙන ආවේ. ජාතික නාට්‍ය උළෙලේ හොඳම නළුවාද වූයේ ඔහුය. 1993 වසරේදී ඔහුගේ සිනමා දිවි ගමන ආරම්භ කළේ තම මුල් කාලයේ ගුරුගෙදර, චිට්ටි, අයෝමා සහ ලොකු දුව යන චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ජැක්සන්. පසුව බවදුක, බවකර්ම, ගිනි අවි සහ ගිනි කෙලි, අස්වැසුම, අග්නි 10, සූර්යාරණ, මිල්ලේ සොයා සහ රන්දිය දහර වෙන චිත්‍රපටිවලින් තම රංග ප්‍රතිභාව පෙන්වීමට ඔහුට හැකි විය. මේ අතර ඔහු රූපවාහිනිය සමගද සම්බන්ධ විය. නළුවෙකු ලෙස තමාගේ මනන්නතාවය තහවුරු කර ගැනීමට මෙම ශ්‍රේෂ්ඨ ඔහුට උපකාරී විය. මෙයින් වූ සුමති සම්මාන හොඳම නළුවාට නිමි සම්මානය දිනාගත්තේ පිටගම්කාරයෝ කතා මාලාවේ ඔහුගේ රංගනය වෙනුවෙනි. තරණය චිත්‍රපටයේ ඔහු තංගපන්,
නම් මිනිසාගේ චරිතය රඟපාමින් අඳුරු මායාවන් ප්‍රගුණ කළේය. එමෙන්ම බවදුක චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු පහත රට නැටුම් ඉගෙන ගත්තේ හදපාන්ගොඩ සේදරමන් ගුරුන්නාන්සේගෙනි. දඩයක්කාරයාගේ සහ වෙඩික්කරුගේ වෙනස ඔහු ඉගෙන ගත්තේ සූරියරණ චිත්‍රපටයේ රඟපාන විටදීය. 1992 දී සිය මංගලට දිනාට්‍ය වන ඇසල කරුවර අධ්‍යක්ෂණය කළේ 1990 දී භූමිකා හත නමින් නාට්‍ය උළෙලක ඇන්තනීගේ මොදම නාට්‍ය හතක් ඇතුළත් වූ අතර එමගින් විද්වත් රසකයන්ට ජැක්සන්ගේ පුළුල් පරාසයක රංග කලාව අත්විඳීමට හැකි විය. 1992 වර්ෂයේදී පළමුව ඇසල කරුවර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කළ ඔහු ඉන්පසුව 2014 වසරේ දෙවැනි ටෙලි නාට්‍ය ලෙස අධ්‍යක්ෂණය කළ දස්කුරු දේශීය සිනමා සම්මාන උළෙල කිහිපයකදීම සම්මාන දිනා ගත්තේය. ඔහුගේ රංගන දිවිය තුර සරසවි සම්මාන, ජනාධිපති සම්මාන සහ OCIC සම්මාන වැනි දේශීය සම්මාන උළෙලවලදී ඔහු හොඳම නළුවා සම්මාන 20කට වඩා ලබාගෙන ඇත. ඔහු ශ්‍රී ලංකාවේ බ්ලොක්බස්ටර් චිත්‍රපට කිහිපයක්ද අධ්‍යක්ෂණය කර ඇත. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වන ජුලියට්ගේ භූමිකාව විචාරක සම්මාන උළෙලකදී වඩාත් බලාපොරොත්තු සහගත අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය ඔහුට හිමි විය. පාරාදීසයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ තවත් චිත්‍රපටයක් වූ අතරේ එය විචාරක පැසසුමට ලක් විය. ඔහුගේ අධ්‍යක්ෂණයක් වන අබ ශ්‍රී ලංකාවේ මිල අධික චිත්‍රපට නිර්මාණයක් වන අතර එම චිත්‍රපටය බොහෝ සිනමා උළෙලවලදී සම්මානයට පාත්‍ර විය. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ඇඩ්‍රස් නැ චිත්‍රපටය වෙනුවෙන් 2015 වර්ෂයේදී දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේ. 2017 වර්ෂයේදී ඔහු තවත් ශ්‍රී ලාංකික නිළියක් වූ පියුමි හංසමාලි සමග අනිල් කුමාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ලක්නව නම් කේරළ සිනමා නිෂ්පාදනයටද සම්බන්ධ විය. 2007 වර්ෂයේදී සින්නිල්සන් සම්මාන උළෙලේ හොඳම කලාකරුවාට හිමි ජනතා සම්මානය ජැක්සන් ඇන්තනි හිමි කරගත්තේ. 2010 දශකයේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර අපම් පැදුරු නම් ජනප්‍රිය ළමා සංගීත වැඩසටහන නිෂ්පාදනය කළේද වූ විසින්. මීට අමතරව මහා සිංහලයේ වංශ කතාව සහ මහා සිංහලයේ යටත් විජිත වංශ කතාව යන ඉතිහාස වැඩසටහන් ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් තරහ වසර කිහිපයක් ඉදිරිපත් කළේ. ඔහු විසින් නිර්මාණය කරන ලද අනෙකුත් ජනප්‍රිය වැඩසටහන් අතරට අවාරයේ සිරිපා, ගංගදිගේ රෝම පුරාණය සහ සලංහන්තේ සංචාරක වැඩසටහන් හැඳින්විය හැක. සිනමාවට අමතරව ඔහු ක්ලරන්ස් විජේවර්ධන සමග සංගීත කටයුතු කළේ. ඔහු ක්ලරන්ස් සමග සිතේ සුසුම් සහ දැස පියාගත් කළ නම් අතිශය ජනප්‍රිය ගීත දෙකක් ගායනා කළේ. 2020 වර්ෂයේ ජනවාරි මාසයේදී ඔහුගේ සිය මංගල කෘතිය වන කන්ද උඩ ගින්දර කෘතිය එළි දැක්විය. 2020 වර්ෂයේ ජූලි මාස 22 දින ඔහුගේ දෙවන සංචාරක වාර්තා වැඩසටහන කළුගඟ දිගේ ආරම්භ කළේ. ශ්‍රී ලංකාවේ මෙම සිනමා වංශකතාවේ දශක පහක් පුරා තම ජීවිතය ගත කළ සහෘදයාන ජැක්සන් ඇන්තනි මහතාගේ නික්මය 2023 ඔක්තෝබර් මාස 9 දින මෙසේ සමිතුවා විය. පුරා වෘතයක නිමා ශ්‍රී ලංකාවේ බිහි වූ අග්‍රගණ්‍ය අතිදක්ෂ කලාකරුවාණෙනි ඔබට මොක්ෂුව සිටින කී අපි